සියලු දෙනාටම සුබ දවසක්. මම පශුවෛද්‍ය දිනාරත්නායක. ඉතින් වෙනදා වගේම මම අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන අසුරතල සතුන් නැති කරන ඔයාලට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඉතින් ඔයාලා මේ සුරතලේට හදන ඔයාගේ සුරතල් බලු යාළුවා, එහෙම නැත්නම් ඔයාලගේ සුරතල් පූස් යාළුවා. ඉතින් ඔයාලා ගොඩක් කැමතියි ඔයාගේ සුරතලා නිරෝගීව උසමහතට ලස්සනට ලස්සනට බෝල් ටික හැදිලා හොඳට වර්ධනය වෙලා එයාට ආවේනික පෙනුම ඇවිල්ලා අන්න ඒ වගේ ලස්සනට ඉන්නවා නම් තමයි ඔයාලා වඩාත් කැමති. ඉතින් මේ වගේ ඔබේ සුරතලා ලස්සනට තියාගන්න එයා හොඳට වර්ධනය වෙලා එයාට ආවේනික හැඩය ආවේනික පෙනුම එයාගේ වර්ගය අනුව එයාට තියෙන්න ඕනි පෙනුම ලස්සනට තිබ්බොත් තමයි ඔයා බලාපොරොත්තු වෙන විදියට ඉන්නේ. ඉතින් සුරතලා සතුන් ඇති කරන බහුතරයකට එන ගැටලුවක් තමයි ඔයාගේ සුරතලා සමහර වෙලාවට කොච්චර කෑම හොඳට කාලා බීලා හිටියත් එයාගේ වර්ධනේ අඩු මට්ටමක තමයි තියෙන්නේ. එහෙම නැත්තම් එයා කොච්චර හොඳට කාලා බීලා හිටියත් එයා කෙට්ටුයි. ඉතින් අපි ගාවට එන ගොඩක් සුරතලා සතුන් අයිතිකරුවන් කියන ප්‍රශ්නයක් තමයි මේක. ඩොක්ටර් අපේ මල්බෙටියා හොඳට කෑම කන අය වුණාට එයා උස යන්නේ නැහැ, එක්කෝ මහත් වෙන්නේ නැහැ, එයා කෙට්ටුයි. අන්න මේ වගේ ගැටලු ගොඩක් වෙලාවට ඉදිරිපත් කරනවා. වැඩුණු සුනකයන් වැඩුණු පූසන් සඳහා මේ ගැටලුව මෙනවා. අපේ සුරතලාට දැන් අවුරුදු දෙකක් වෙනවා, තුනක් වෙනවා. ඒ ඩොක්ටර් මේ මෙයාගේ තියෙන ඔලි බර අඩුයි, මෙයා මහත් වෙන්නේ නැහැ, මෙයා කෙට්ටුයි, මෙයා උස විතරයි, මහතමදි උසමදි, මෙන්න මේ වගේ කාරණා ගොඩක් සුරතල් සතුන් නැතිකරුවන් අපිට ඉදිරිපත් කරනවා. ඉතින් මම මේ කියන්නේ යන්නේ මෙන්න මේ වගේ ගැටලු තියෙනවා නම් ඔබ ඔයාගේ සුරතලා ඉතින් ඔයාටත් තියෙනවා නම් ඔයාගේ සුරතලාගේ පෙනුම ගැන ප්‍රශ්නයක් සමහර වෙලාවට මම මේ කතා කරන හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ සුරතලාගේ තියෙන්නේ. ඉතින් මේ ගැන අවබෝධයක් අරගෙන ඔයාගේ සුරතලාගේ තියෙන ගැටලුව ගැන අවබෝධයක් අරගෙන මේක නිවැරදි කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම මේකෙදි කාරණා කීපයක් ගැන කතා කරනවා. පළවෙනි කාරණේ තමයි පළවෙනි කාරණාව තමයි ඔයාට ඉන්න සුරතල් බලු යාළුවගේ වර්ගය අනුව එයාට තියෙන්න ඕනි ආවේනික පෙනුම, එයාට තියෙන්න ඕනි බර, එයාට තියෙන්න ඕනි පෙනුම, මේවා ගැන ඔයාට පොඩි අවබෝධයක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට හිතා ගන්න බෑ මෙයා මේ වයසට කොච්චර වර්ධනය වෙනවද, කොච්චර බර තියෙන්න ඕනිද, කොයි වගේ පෙනුමක්ද තියෙන්න ඕනි කියන එක ඔයාට හරි අදහසක් ගන්න බෑ. ඒක ඔයාට පුළුවන් ඔයාගේ පශු වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඔයාගේ සුරතලාගේ වයස සහ එයාගේ වර්ගය අනුව, වර්ගය සහ වයස අනුව එයාට මොන වගේ පෙනුමක්ද, මොන වගේ බරක්ද, මොන වගේ උසක් වගේ දේවල්ද තියෙන්න ඕනි කියලා කතා බහ කරගන්න. ඉතින් ඔබේ සුරතලාගේ පෙනුම සහ බර වර්ධනය රඳාපවතින ප්‍රධාන සාධකයක් තමයි එයාට දෙමව්පියන්ගෙන් එන, එයාගේ අම්මගෙන් තාත්තගෙන් එන ජාන පෙළපත. එහෙම නැත්නම් පෙනීපුවේද. ඉතින් මෙන්න මේ ජාන පෙළපත නිවැරදි වෙන්න ඕනේ ඔයාගේ සුරතලාගෙන් නිවැරදි වර්ධනයක් පෙනුමක් බලාපොරොත්තු වෙන්න. මොකද්ද මේ ජාන පෙළපත කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි මොකක් හරි වර්ගයක බල්ලෙක් නම් හදන්නේ. උදාහරණයක් දැන් ජර්මන් ෂෙපර්ඩ්, රොට්වයිලර්, ඊළඟට ලැබ්‍රඩෝ, මේ වගේ කිසියම් වර්ගයක්. එහෙම නැත්නම් ෂීට්සු, පිට්බුල්, ටෙරියර් මේ ඕන එකක් වෙන්න පුළුවන්. මේ ඕන වර්ගයක් ගත්තම එයාගේ අම්මයි තාත්තයි ඒ වර්ගයට ආවේනික ලක්ෂණ සහිත හොඳ බර පෙනුම සහිත අම්මයි තාත්තයි කෙනෙක් වුණොත් අන්න ඒ ලක්ෂණ ටික ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ පැටවුන්ටත් එනවා. ඉතින් සමහර අවස්ථාවලදී අම්මා එක වර්ගයක වෙන්න පුළුවන්, තාත්තා තවත් වර්ගයක වෙන්න පුළුවන්. සමහරවිට අම්මා ලොකු වර්ගයක, ඒ කියන්නේ ජර්මන් ෂෙපර්ඩ් රොට්වයිලර් වගේ ලාර්ජ් බ්‍රීඩ් එකෙක් වෙන්න පුළුවන් වැරදීමකින්. තාත්තා මිශ්‍ර බල්ලෙක් වෙන්න පුළුවන්. තාත්තා සමහර වෙලාවට ලාර්ජ් බ්‍රීඩ් ඩොග් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට අම්මා මිශ්‍ර බල්ලෙක් වෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ ගැටලු නිසා එයාලගේ අම්මගේ තාත්තගේ ජාන පරම්පරාවල කිසියම් අවස්ථාවක ජාන මිශ්‍ර වීමක් සිදු වුණොත්, ප්‍රියත් වර්ගයක් සමග මිශ්‍ර වීමක් සිදු වුණොත් සමහර වෙලාවට ඒක පරම්පරා ගණනාවක් ගිහිල්ලා වුණත් පැටවුන්ගෙන් මතුවෙන්න පුළුවන්. අන්න මේ වගේ මොකක් හරි අඩුපාඩුවක් වුණොත්, පෙළපතේ ගැටලුවක් වුණොත් සමහර වෙලාවට අපි කොච්චර කෑම බීම දුන්නත්, සමහරවිට ඔබේ සුරතලා කොච්චර කෑම කාලා බීලා හිටියත් එයාට අපි බලාපොරොත්තු වෙන පෙනුම එන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාලගේ ජාන පෙළපතේ ජාන මිශ්‍ර වීම තියෙන වෙනත් බලු වර්ග හෝ ඒ ආවේනික නොවන ජාන තියෙන්න පුළුවන්. අන්න මේ වගේ ගැටලු නිසා ඒ බලු වර්ගයට අදාළ පෙනුම බර උස මහත මේ වගේ දේවල් නොවන අවස්ථා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම තහවුරු කරගන්න ඕනේ. ඉතින් බලු පැටියෙක් ගන්නකොට උනත් ඔයා නිතරම බලන්න ඕනේ එයාගේ අම්මගේ තාත්තගේ පෙනුම සහ එයාලගේ විශාලත්වයේ සයිස් එකේ ඒ වර්ගයට අදාළ ලක්ෂණ තියෙනවද. මෙන්න මේ කාරණා සැලකිලිමත් වෙලා තමයි ඔබේ බලු පැටියා ගන්න ඕනේ.
මේ වගේ ගත්තොත් අනිවාර්යෙන්ම එයාගේ වර්ධනය වෙනුම සාමාන්‍යයෙන් අම්මා තාත්තගේ හැටියටම ගොඩක් වෙලාවට එනවා. ඉතින් ඊළඟ කාරණාව මම කතා කරන්නම්. ඔයාගේ සොල්තලා කොච්චර කෑවත් බීවත් කොච්චර කාලා බීලා හිටියත් කෙට්ටු වෙනවා, බර වැඩි වෙන්නේ නැහැ, මේ වගේ ගැටලු තියෙනවා නම් ඊළඟ කාරණේ තමයි ඔබේ සොල්තලාගේ පෝෂණය. ඉතින් අම්මා තාත්තගෙන් හොඳ ජාන පරම්පරාවක් ඇවිල්ලා තියෙනවා නම් ඊළඟට වැදගත්ම කාරණේ තමයි පෝෂණය. ඉතින් මේකෙදි කොච්චර කෑවත් කියලා කිව්වට ඉතින් එයා කන දේවල් සමබල වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ගොඩාක් කෑවා කියලා සමහර වෙලාවට වර්ධනය පෙනුම එන්නේ නැහැ. සමහරලාට කෙට්ටුවට ඉන්න පුළුවන්. එතකොට සමබල ආහාර වේලක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් මොකද්ද මේ සමබල ආහාර වේලක් කියන්නේ? ඉතින් මම මෙතන මේ පිරමීඩ එකක් දාලා තියෙනවා. අපේ සුරතලුන්ගේ පෝෂණ අවශ්‍යතාවය. ඒක ටිකක් අපිට වඩා වෙනස්, මිනිස්සුන්ට වඩා වෙනස් අපේ සුරතලුන්ගේ පෝෂණ අවශ්‍යතාවය. ඉතින් මේ නිසා ඔයා දැනුවත් වෙන්න ඕනේ සොරතොලගේ පෝෂණ අවශ්‍යතාවය කොහොමද කියලා, සහ ඊට ගැළපෙන ආහාර රටාව තමයි ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකෙදි වැඩිපුරම පිටි ආහාර වලට අමතරව මස් මාළු ප්‍රෝටීන් බහුල ආහාර, මස් මාළු විතර සහිත ප්‍රෝටීන් බහුල ආහාරත් එකතු වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක තමයි ඒගොල්ලන්ගේ වර්ධනය සම්පූර්ණ වෙන්නේ. ඔයාගේ බලු සොරතලාගේ වර්ගය, එතකොට එයාගේ වයස, මේ දේවල් අනුව එයාගේ පෝෂණ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ඉන්නේ වර්කින් ඩොග් කෙනෙක් නම්, එහෙම නැත්නම් ලාර්ජ් බ්‍රීඩ් හරි ජයන්ට් බ්‍රීඩ් හරි ලොකු වර්ගයක්, කියන්නේ ශරීර ප්‍රමාණය විශාල වර්ගයේ සොරතලෙන් නම් සමහරට එයාගේ පෝෂණ අවශ්‍යතාවය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඇඟේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව සහ එයාගේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව විශාල පෝෂණ ප්‍රමාණයක් අවශ්‍යයි. ඉතින් ඒ වගේ වෙලාවට එයාගේ අවශ්‍යතාවය සපිරෙන ප්‍රමාණයට පෝෂණය දෙන්න ඕනේ, කියන්නේ ආහාර දෙන්න ඕනේ. සමහරලාට ඔයාලට ඉන්නේ පොඩි බ්‍රීඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීර ප්‍රමාණය කුඩා ටොයි බ්‍රීඩ්, ඒ වගේ පොඩි සයිස් එකේ ඩොග් කෙනෙක් හරි කැට් කෙනෙක් නම් හරි ඉන්නේ. එයාගේ අවශ්‍යතාවයට හරියන්න තමයි ආහාර දෙන්නේ. ඕනකට වඩා දීලා තේරුමුකුත් නැහැ. ඔයාගේ සොරතලාගේ වර්ගය අනුව සහ එයාගේ ක්‍රියාකාරීත්වය අනුව එයාට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඕනේ. ඉතින් ඊළඟ කාරණාව තමයි සමහර අපේ බලු සොරතලුන් කෙට්ටු වෙන්න හේතුවක් තමයි අපි කොච්චර හොඳ ආහාර දුන්නා, කොච්චර ආහාර ප්‍රමාණයක් දුන්නත් එයා කන්න කෑම රුචිය ගොඩක් අඩුයි. එයා කෑම කන්න ලොකු උනන්දුවක් නැහැ. ඉතින් මේ ලක්ෂණෙත් අපේ සොරතල් සතුන් ගත්තම සාමාන්‍ය 125කට විතර මේ ගැටලුව තියෙනවා. මොකද ඒගොල්ලන්ට කොච්චර අපි හොඳ ආහාර රස ආහාර කෑම දුන්නත් එයාලා වැඩි උනන්දුවක් නැහැ. ඒක සමහර වෙලාවට එයාලගේ ජානවලින් වෙන ලක්ෂණයක් වගේ තමයි තියෙන්නේ. මොකද අද කෑම කන එක එයා හෙට කන්න කැමති නැහැ. හෙට දින එක වෙන දවසක් කන්න කැමති නැහැ. සමහර කෑම තෝරනවා. සමහර වෙලාවට උදේ දින කෑමක චුට්ට චුට්ට තමයි දවස පුරා පොඩ පොඩ තමයි කන්නේ. අන්න මේ වගේ කොට්ටාසයක් ඉන්නවා. මේක සාමාන්‍යයෙන් 120ක් 25ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා අපේ සොරතල් බලු යාළුවෝ අතර. මේ ආකාරයට තමයි කන්නේ. එතකොට ඉතින් ඒගොල්ලන්ගේ ඔය පෝෂණ අඩුවක් එනවා මේ වගේ කෑම කන කෑම රුචිය අඩු සහ අඩු ප්‍රමාණවලින් කෑම කන්න ගත්තම පෝෂණ අඩුවක් එන නිසා ඒගොල්ලන්ගෙත් බර අපි සමාජයෙන් බලාපොරොත්තු වෙන වර්ධනය නොවෙන්න පුළුවන්. එහෙම නැත්තම් එයාලගේ පෙනුම, එහෙම නැත්තම් එයාලගේ පෙනුම කෙට්ටු වෙන්න පුළුවන්, කෙට්ටු පෙනුමක් එන්න පුළුවන්, අපි බලාපොරොත්තු වෙන ඒ බ්‍රීඩ් එකට අදාළ පෙනුම නොවෙන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා. මොකද එයාලා කොච්චර කෑම දුන්නත් ඒගොල්ලන්ගේ කෑම රුචිය ගොඩක් අඩුයි. අඩුවෙන් තමයි කන්නේ. ක්‍රියාකාරීත්වය සමාජලට වැඩිය හොඳට දුවලා බලලා ඉන්නවා. අසනීපයක් කරත නෙවෙයි දඩ දුවල පැල්ලා ඉන්නවා. නමුත් අර කෑමට තියෙන රුචිය අඩු නිසා, ආහාර අඩු ප්‍රමාණයක් ගන්න නිසා ඒගොල්ලන්ගේ පෙනුම කෙට්ටු පෙනුමක් එන්න පුළුවන්. මේ හේතුවත් බලපාන ඔයාගේ සොරතලාගේ කෙට්ටු වීම. ඊළඟ කාරණේ තමයි ඔයාගේ සොරතලා කොච්චර හොඳට කෑම බීම කාලා හිටියත් ඒ කෑම බීම දිරවල ඇඟට ඒ පෝෂණය උරා ගන්න තියෙන දුර්වලතා නිසා ඔබේ සොරතලා කෙට්ටු වෙන්න පුළුවන්. ඉතින් මේ කෙට්ටු වීමත් කෙටි කාලීන වලට වඩා දීර්ඝ කාලීනව තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් මේ අසනීප තත්ත්ව ගණනාවක් තියෙනවා. මේ ආහාර දිරවීමේ ගැටලු වෙන අසනීප තත්ත්ව ගණනාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ හේතු නිසාත් ඔබේ සොරතලා කෙට්ටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර දිරවන එන්සයිම නිපදවීමේ දුර්වලතා. එතකොට ඊළඟට ආහාර මාර්ග නාලයේ ඉන්න පරපෝෂිත ආසාදන, උදාහරණ විදිහට පණු රෝග, හරියට පණු බෙහෙත් දීලා නැත්තම් පණු රෝග තියෙන කොටත් අපි එයා සොරතලා ගන්න ආහාර වලින් කොටස සමාලලාට ඒ පණුවන් විසින් ආහාරයට ගන්නවා. ඒ නිසා පණු රෝග විශාල වශයෙන් තියෙන කොට සොරතලා කොච්චර කෑවත් කෙට්ටු වෙන්න පුළුවන්, එයාගේ කන්ඩිෂන් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් තවත් සමහර රෝග තියෙනවා ඇඟේ තියෙන පෝෂක ද්‍රව්‍ය ඇඟෙන් බැහැර වෙනවා. උදාහරණයක් මුත්‍රා සමග
ඊළඟට මලපා සමග විශේෂයෙන් ප්‍රෝටීන් මේවා දේහයෙන් බැහැරවීම නිසාත් කොච්චර කෑවත් ඔබේ සුළතලා කෙට්ටු වෙන්න පුළුවන්. ඉතින් මේවා ගැන වෙනත් රෝග ලක්ෂණ සමානලාට මේ වෙලාවේ නොපෙන්නන්නත් පුළුවන්. ඉතින් මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඔබේ සුළතලා දිගට දිගටම කෙට්ටු වෙනවා නම් මේ ගැන ඔබේ සුළතලාගේ පශු වෛද්‍යවරයා හම් වෙලා ඒ ගැන කතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි විටමින් සහ ඛනිජ උන්නතා. ඉතින් ඔබේ සුළතලා කොච්චර ආහාර ගත්තත් ඒවායේ අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ සහ විටමින් අන්තර්ගත වෙන්නේ නැත්නම් ඒකත් හේතුවක් වෙනවා ඔයාගේ සුළතලා කෙට්ටු වෙන. විශේෂයෙන්ම වර්ධනය වෙන අවධියේ large breed dogs especially ලොකු ශරීර ප්‍රමාණයෙන් විශාලව වර්ධනය වෙන බලු යාළුවන්. මේගොල්ලන්ට විශේෂයෙන්ම පළවෙනි අවුරුදු දෙක වගේ කාලය තුළ විශාල වශයෙන් ඛනිජ සහ ප්‍රෝටීන් විශාල වශයෙන් ඛනිජ සහ විටමින් වර්ග අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම කැල්සියම් වගේ ඛනිජ වර්ග විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අස්ථි වර්ධනය සඳහා. ඉතින් මෙන්න මේ වගේ වර්ධන අවධිවල ඉන්න විශාල ශරීර ප්‍රමාණ සහිත සුළතලුන්ගේ හරියට පෝෂණ හරියට ආහාර සමග අවශ්‍ය ඛනිජ සහ විටමින් ශරීරයට ලැබුණ නැත්නම් ඒගොල්ලෝ කෙට්ටු වෙන්න පුළුවන්, වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ සුළතලාට නිවැරදිව විටමින් ටික, ඛනිජ ටික, කැල්සියම් ටික ලබා දෙනවද කියලා ඔයාලා ගැන අවධානයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා සුළතලාගේ පශු වෛද්‍යවරයා සමඟ මේ ගැන කතා කරලා ඔයාලා සුළතලාට ගැලපෙන අවශ්‍ය විටමින් ඛනිජ වර්ග ටික තීරණය කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම කියන්නම් සමහර නිදන්ගත රෝග ඔබේ සුරතලාට තියෙන කොටත් ඔබේ සුරතලා කොච්චර සමහරලාට ඔබේ සුරතලා කොච්චර කාල බීලා හිටියත් එයාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්, එයා කෙට්ටු වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ වර්ධනය වෙන වකුගඩු රෝගවලදී මුල අවස්ථාවේදී ශරීරයේ වැහැරීමට ලක් වෙන්න පුළුවන්. ඊළඟට තමයි දියවැඩියා වගේ රෝග ලක්ෂණ. ඉතින් දියවැඩියාව තියෙන සතුන්ගෙත් රෝග ලක්ෂණ පෙන්වන්න කලින් එයා ටිකට කෙට්ටු වෙන්න පටන් ගන්න පුළුවන්. ඊළඟට ගත්තම පිළිකා තත්ත්ව. පිළිකා තත්ත්වවලදී සමහර වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන්න කලින් එයා ටිකට කෙට්ටු වෙන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේවා ගැන වෙනත් රෝග ලක්ෂණ සමහරලාට මේ වෙලාවේ නොපෙන්වන්නත් පුළුවන්. ඉතින් මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඔබේ සුරතලා දිගට දිගටම කෙට්ටු වෙනවා නම් මේ ගැන ඔබේ සුරතලාගේ පශු වෛද්‍යවරයා හම් වෙලා ඒ ගැන කතා කරන්න පුළුවන්.